vedika vedi angajan ramanadan mantri tuma paugiya parliament metivarne jayagrahane kala udupidi aasane janathawa pramukha yaapane district ek janathawata mage me addeka osawala mama gaurava karanawa tamunna anshalata mama sielu denata ape praname puda karanawa maitripala sirisena hitiye yaapane maitripala sirisenata min kavara dakawat කිසිදු පක්ෂයකට නොතිබූ තරම් දැවැන්ත ජන ප්‍රසාදයක් යාපනයේ ජනතාවගෙන් උතුරේ ජනතාවගෙන් හිමිව ඇති බව ඔබ විශ්වාස කරනවාද විශේෂයෙන්ම මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ඔවුනට තිබුණු ප්‍රතිචාරය අභිබවා යමින් අති දැවැන්ත ජනකායක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උතුරේ රැලියට ගොනු වී තිබීම පුදුමය දනවන කාරණයක් වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අංගජන් රාමනාදන් පාර්ලිමේන්තු නියෝජනයක් විදිහට ඉදිරියට පැමිණෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රබල භූමිකාවක් උතුරතුල ලබා දෙමින් විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා දොහොත් මුදුන් දී ස්තුතිවන්ත වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් ඡන්දය දුන් උතුරේ ජනතාවට බොහොම පැහැදිලි ආකාරයෙන් ලබා දුන්න උදායකත්වයක් සමග මේ සියලු දේත් එක්ක අතිවිශාල ජනකායාවක් පැමිණීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතාමත් ලොකු රුකුලක් බවට පත් වුණා ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උතුරේ සුබවාදී ප්‍රතිරූපයක් පවතින බව පෙන්නුම් කරන්නට කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උතුරත් සමගින් කළ ගනුදෙනුව ඉතාමත් ප්‍රශංසනීය වග අපද කිව යුතුය. ඔහුගේ විවේචන ගැන අපි කතා කරනවා වගේම උතුර සමගින් ඔහුගේ ගනුදෙනුව යහපත් එකක් වුණා. නමුත් ඒක දකුණ එක්තරා ආකාරයකින් විවේචනය කළේ කොටියට යලි රට දෙන්න හදනවා කියලා. ජාතිවාදී ස්වරූපයෙන් පාස්කු ප්‍රහාරයන් මේ සියලු දේවල් මතු කළ උදවිය එදා ප්‍රකාශ කළේ දකුණ උතුරට යටත් වෙලා තියෙන දැන් ඔන්න වෙලා තියෙන වැඩේ කියන කාරණේ. මොකද මංගල සමරවීරලා එහෙම ඒ දවස්වල කතා කරනකොට සුභවාදී වූ මධ්‍යස්ථ දේශපාලන ක්‍රමවේදයක් ජාතිවාදයෙන් තොර දේශපාලනයක් ගැන කතා කරද්දී අපේ රටේ ඇතැම් භික්ෂුන් වහන්සේලා එහෙම සමාජය ඇතුළත මවපු ප්‍රතිරූපයන් අපට මතකයි. අද ඒ අය කඳවුරු ඇතුළක ඉඳගෙන කඳවුරු රකින්න දරන ප්‍රයත්නය ගැන බොහොම කනගාටුයි. නමුත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා උතුර සහ සහජීවනය සම්බන්ධයෙන් ගෙන ගිය වැඩපිළිවෙල දේශීය වශයෙන් නව ජාත්‍යන්තර වශයෙන් දාගේ කිරීමක් වුණා. අපි මෛත්‍රීපාල සිරිසේන කඩේ යන්නේ නැහැ. ඔහුට අපි විරුද්ධයි. හේතුව ඔහුට ලබා දුන්නු ජනවර්ම තමයි මේ ලංකාවේ ලබා දුන්නු විශිෂ්ටතම ජනවරමුණේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව හැමෝම එකතු වෙලා රට හදන්න ඕනේ කියන ප්‍රතිපත්තියකට ආවේ ඔහුගේ කාලේ. හැබැයි ඔහු පක්ෂයේ සභාපතිකම අරගෙන ඒක සම්පූර්ණයෙන් පාවලා දුන්නා. ඒකට අපි බරපතල විවේචනයක් තියෙනවා. ඉතින් ඒවන් පසුබිමක් ඇතුළත උතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතාමත් සුබවාදී ආකාරයෙන් හැසිරෙන ආකාරයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.